ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදම සුබදාසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ දුෂ්ටයා දෙවියන් වහන්සේට නිඳා කරයි. බයිබල් පදය ගීතාවලියේ 10:13 දුෂ්ටයා දෙවියන් වහන්සේට නිඳා කරන්නේ ඔබ පලි නොගන්න සේකයි සිතින් කියන්නේත් මක් නිසාද? ධර්මිෂ්ඨ දෙවිඳුන් පීඨ ලැබූ කිතුණුවනි, ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ධර්මිෂ්ඨ දෙව් සමිඳුන් ඉදිරියේ ප්‍රසන්න ජීවිතයක් ගත කිරීමට ආශිර්වාද ලැබෙන සුබ දවසක් වේවා කියා මම සුබ පතමි. වර්තමානයේ බොහෝ ජනයා යේසුස් වහන්සේ ජීවමානව සිටින බව පිළිගනිමින් උන්වහන්සේට බොහෝසේ ගෞරවය පුද කරනු ලබයි. නමුත් ඇතැම් අය කිසිදු විශ්වාසයකින් තොරව ඒත් සමිඳුන් අදහන බවට රඟ දක්වමින් ඒ තුලින් ආශිර්වාද නොලබා ස්වාමින් වහන්සේව අගෞරවයට පත් කරයි. තවද තමාගේ බලාපොරොත්තු ඉටු නොවන විටදී දෙවියන්ගෙන් මට කිසිම වැඩක් නැහැ, එයා අපි දිහා බලන්නේ නැහැ කියා පවසයි. එමෙන්ම දෙවිඳුන්ගේ බලය එපා කරමින් උන්වහන්සේට නිඳා කරයි. මක් නිසාද දුෂ්ටයා තමාගේ සිතේ ආශාව ඉෂ්ට වීම ගැන පාරට්ටු කරගනී කියා ගීතාවලියේ 10:03 ගීතිකාකරුවා පවසා ඇත. නමුත් එසේ නොවන ඔබගේ සිත නොකලඹේවා. ප්‍රශංසාව හොසවන දෙවිඳුන්ගේ දරුවනි, මෙලෙස සමාජයේ නොයෙකුත් ආත්මික දරුවන්ට ආශිර්වාද නොලැබීමට තවත් හේතුවක් වන්නේ දෙවිඳුන්ට දිය යුතු ගෞරවය ඔවුන් තුලින් නොලැබීමයි. දෙවිඳුන් ආශිර්වාදයට පමණක් සීමා කරගනිමින් නමට ඇදලිවන්තයෙකු ඇතමුන් උන්වහන්සේ පසුබසා භාගියේද එයිදී දෙවිඳුන්ට ලබා දිය යුතු ගෞරවය ඔවුන් විසින් අමතක කර දමයි. දුෂ්ටයෝ එසේ නොව සුළඟින් විසිර යන බොල්ලා සමානය කියා ගීතාවලිය 1:4 වචනේ ලියා තිබේ. කිතුණුවනි, එපවින් ඔබ දෙවිඳුන්ගෙන් ආශිර්වාද පතන කල ඇතහිලි සිතකින් යුතුව අදහන්න. එවිට ඔබට ගීතාවලිය 34:8 සඳහන් ලෙසින් ස්වාමින් වහන්සේ යහපත් බව රසබලා දැනගැනීමට ඇකිවන්නේය. එවිට ඔබගේ කූඩාරමට වසංගතයක් ලන් නොවන පිණිස සමිදාන ඔබට ආශිර්වාද කරන සේක. අද දින ඔබට ලැබෙන අභියෝගය ඔබ දෙවිඳුන් තුළ යහපත් ධර්මිෂ්ඨව ජීවත් වී උන්වහන්සේගේ සියලු ආශිර්වාද ලබා ගන්න කැමතිද? එසේ නම් ඔබ දෙවිඳුන් ගැන නින්දාකාරී ආකාරයෙන් සිතා ඉන්න සිතුවිලි වලින් ඉවත් වෙන්න. මන්ද ඔබට පීඩාවක් එන විට ඔබ බැනවදින්නේ දෙවිඳුන්ටය. නින්දා කරන්නේ අපහාස කරන්නේ දෙවිඳුන්ටය. ඔබ එසේ උන්වහන්සේ ඔබ සමග නැතයි, ඔබට පීඩවන්නේ නැතයි කියා එක් වතාවක් හෝ උන්වහන්සේ ගැන සිතා ඇතනම් මේ මොහොතේම පසුතැවිලි වන්න. ඔබ දෙවිඳුන්ව අදහන බවට රඟ දක්වමින් ක්‍රියා නොකරන්න. නිරන්තරයෙන් ඔබ දෙවිඳුන්ව වචනයෙන්ද ක්‍රියාවෙන්ද නමස්කාරයෙන්ද ගෞරවයට පත් කරමින් යේසුස් වහන්සේ තුළ සාක්ෂිකාර දෙහිමි ජීවිතයක් ගත කරන්න. එසේම උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් සිට සේවය කරන්න. අද දින සිට දෙවිඳුන්ගෙන් ආශිර්වාදය ලබා ගන්න කුවන්න. මේ උදෑසන ප්‍රාර්ථනා කරමු. මාගේ යේසුනි, දැන නොදැන මම ඔබට අගෞරව කළාද නින්දා කළාද මට සමාව මැනව. ඔබගේ ප්‍රේමය තුළින් ජීවිතය නැවත නැගිටුවා ගැනීමට මාව සවිපත් කළ මැනව. එමෙන්ම ප්‍රශංසා අභිමුඛයක් තුළින් ඔබට ලං වෙමින් බලවත් අභිෂේකයක් ලබා ගැනීමට දයා කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව ගීතාවලිය 37:17 මක් නිසාද දුෂ්ටයන්ගේ බාහුව බිඳුනු ලබන්නේය? නමුත් ස්වාමින් වහන්සේ ධර්මිෂ්ඨයන්ට පීඨවන සේක. ඔබත් කැමතිනම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දාස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් 3 0715588770 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් ධර්මිෂ්ඨව ජීවත් වී උන්වහන්සේගේ සියලු ආශිර්වාද ලබා ගන්නා වූ සුභම සුභ දවසක් වේවා කියා ජීවනදී ඇදෙල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.